නමස්කාරවීවා බුදුරුවනට සැමදා බුදුහිමි, සරනයාමි, නමස්කාරවිවා දම්රුවනට සැමදා සදහම්, සරණයමි නමස්කාරවවා සගරුවනට සැමදාමහා සංග සරණයාමි නමස්කාරවවා තුනුරුවනට සැමදාතිසාරන සරනයාමි සාදු සාදු උතුම් පසේ බුදුරජාණන් වහන්සේලාට අපගේ උතුම් නමස්කාරය වේවා සා අපේ ගුරු දේවෝත්තම පින්ව ලොකු ස්වාමන් වහන්සේටද අපගේ උතුන අමස්කාරය වේවා සාසා ශ්‍රද් දහවන්ත වාසනාවන්ත පින්වත්නේ අසිරිමත් පසේ බුදු පෙළහර ධර්ම දේශනා මාලාවේ අද අපි මේ සිද්ධ කරන්නේ දහා නමවෙනි ධර්ම දේශනාව මේ ධර්ම දේශනා මාලා පුරාව ඔබටර උතුම් පසේ බුදුරජාණන් වහන්සේලා ගැන අසිරිමත් දහම් කරුණු ශ්‍රවණය කරන්න දුර්ල බවස්ථාව ලැබෙනවා පින්වත්න පසේ බුදුරජාණන් වහන්සේලා මේ ලෝකයේ කලාතුරකින් පහළ වෙන ආශ්චරයවත් පුරුසෝත්තමයන් පිරිසක් දැම් පසේ බුදුරජාණන් වහන්සේලා කියල කියන්නේත් මේ ලෝකයේ පහළ වෙන එක්තරා මුනිවුරු පිරිසා මුනිවුරු කියල කියන්නේ නිකලි සුත්තමයන්ට මුණී කලකෙනවා ඥානයට චතුරාර් සත්‍යබෝධත් ඥානයට කියෙන නමත් තම මුණී කල කියන්නේ එකට පාලි පාවිච්චලා තිනව නම තමයි මෝණේය කියන එක ඕනේ කැන ඥානේ මෝනේය කියෙන ඥානයේ යුක්ත තැත්තාට මුණී කියල කියෙනවා. මේ ලෝකේ මුනිවරු ගැන ලස්සන විස්තරයක් මට හම්බ වුුණා මේ ලෝකයේ මුනිවරු එන්නවා හය පිරිසක්. ඒ මුනිවරු හය පිරිස තමයි පලවිනි මුනිවරු පිරිස අගාර මුණ අගාර මුණී කළ කියන්නේ විස්තරෙනවා ඒතයේ අගාරිකා දිට්ට පදා විඤ්ඥාත ශාසනා යන්කිසි ගිහි ගෙදර වාසය කරන කෙනෙක් චතුරාර් සත්‍ය අවබෝධය අවබෝධය යුක්තද ඒයන්නේ මාරකඵල ලබාපු ගිහිස්්‍රාවකයා බුද්ධ ශාසනයක මාරක වල අබෝධයට පත්වෙච ගිහිස්ශ්‍රාවකය ඇතමයි අගාර මුණ දිට්ට පදා විඥ්ඥාත ශාසන කැන්නේ එක ශාසනය හොඳුවට දැන හඳුනාත් මාර්ග පලවබෝදී යුක්තයි. අන්න අකන අගාරමුණි. අගාරමුණුරු ගොඩා මේ බුද්ධ ශාසනය පහළ වනා. අපි ගත්තුොත් බුද්ධ කාලය හිටපු චිත්ත ගෘහපතිතුමා අගාරමුණිකිනර් ගණයට අහිතුවෙන්නේ. ඊළඟටි ත්තුත් ගී ශ්‍රාවිකා වෝ හිටියා. වේලු කණ්ටකී නන්ද නන්ද මාතාව. අගාරමුණිකිරෙන ගනයට අයිතුවන්න. ඒ වගේ අපි ගත්තහම් පස්සේ අනාත පිින්්ඩික සිටතුමා ඒ මාර්ග පල්ලා වී ශ්‍රාවකයවූ ඉළඟ රජවරු හිටියා බිම්බිසාර මහාහරත්තුමා. මේ පිරි ආාර මුණනිකන ගණයට අහිතුනවා ගිහි ගෙදර වාසය කරලා මාර්ග පපල්ලා බෝධයකින් යුක්තයි. අගාර මුණ. ඇත මේතමා පළවිනි මුනිුවරු පිරිස දැන් අගර මුණනික කියන උත්තම මෙෝ සම්පර්ණම කලෙසන අසලා නැහැ. චතුාර් සත්‍ය අබෝධය පිළිඳ ඥානයකින් යුක්තයි. දෙවෙනි මුනිවරු පිරිස තමයි අනගාර මුණ අනගාර මුණක කියන්නේ ඒතේ පබ්බජිතා දිිට්ටපදා විඤ්ඥාත ශාසනා මේ අනගාර මුණිලු පැවිදි බවට පත්චච්චි උතුමෝවින්වා චතුරාර සත්‍යය අවබෝධ කරලා මාර්ග පල් අවබෝධ කරලා. එ ගිහිගෙදරින් නික්මලා ශාසනයට පැමණිලා රවුල් බාල කසාවත් පොරවාගෙන බුද්ධ වාසනය පැවිදි බවට පත්වෙච්ච උත්තමෝ ආං ඒ පිරිසටකිනු අනගාර මුණ බල මේ මුනිියවරු පිළවොඳ ලස්සන විස්තරේ ඊළඟට ත එතකට මුොනිවුරු දෙගොල්ලයි ය ඉස්සල්ලාම අගාර මුණ ඊළඟට අනගාර මුණි තුන්වෙනි මුනිියවරු පිරිසු තමයි සේක මුණ සේක මුණ කියන්නේ සත්ත සේකා සේක මුනි නෝ කියන්නේ අරහත් පලට පත් වෙලා නෑ හැබැයි සෝවාන් මාර්ගයෙන් යුක්තයි එළඟට සෝවාන් පලයෙන් යුක්තයි ඒ වගේ සකදාගාමී මාර්ගෙන් යුතු උත්තුම ඉන්නවා සකදාගාමී පලට පත්වෙච්ච පිරිස ඉන්න අනාගාමී මාර්ගයෙන් යුතු පිරිසන්න අනාගාමී පලට පත්ත චුතුමෝ න්න එළඟට අරහත් මාර්ගයෙන් යුතු උත්තුම වින්න ඔන්න ඔය පිරිස සේක මුණී කියලා කියන්න මොනි කළ කිවීම ගද මුණේ කළ කියන්නේ ඥානේ චතුරස සත්‍යය පිළිබඳතින අවබෝධය ඒ අවබෝධ යක්ත යෝ සේක උතුමන් වහන්සේලා සේක මුණ හතරවෙනිින් මුනිවරු පිරිසු තමයි අසේක මුණ අසේක මුණය කළ කියන්නේ සියලු කෙලෙස් නසලා අරහත්වයට පත්ච්ච රහතන් වහන්සේලාට අසයක මුණය කළ කිය ඒළඟට අසයක මුණ මේ රාතන් වහන්සල ඟට ඉළඟට ඉන්න මුුණනිවර පිරිසමයි ඔන්න අද අපි කතා බස් කරන්න මේ පච්චික මුණ පච්චික කෙළකන්නේ මේ වෙන්වෙන් වසයෙන් අවබෝධ කරන ලද උත්තමයකන අදහස ඒකිචීන් ත පච්චේක් මුණක කියන්නේ පසේ බුදුරජාණන් වහන්සේට පසේ බුදුරජාණන් වහන්සේ මේ ලෝකේ සියලු කෙලිස් නැසූ උත්තමයක් පසී බුදුරජාණන් වහන්සේ. සාමාන්‍යෙන් පසේ බුද්ධත්තයට පත්වෙන්ට බණපොතය සඳහන් වෙනවා ද්‍යාසංකයේ කල්ප ලක්ෂයක් මුළුල්ලි පෙරුන්දම්පුරන් ඕන දැන් ගොඩක් මේ දේශනාවල සඳහන්ගෙන පසේ බුදුරජාණන් වහන්සේලා කාස්භ බුද්ධ ශාසනය පිළිවෙත්පුර පිළිවෙත්පිරු මහොත්තමෝ කාස බුද්ධ සාසනය පිළිවෙත් පිරුව කියන්නේ අවුරුදු විසිිදාහ පිළිවෙත් පුර ලතිවා සීල සමාධි ප්‍රඥා ගුණදරම වඩලා සමතවි දර්සනාපු හුණු කළ නමුත් ඒ බුදු සාසනය මාර්ග පලවබෝධ කර ගිහිලනෑ. පච්චේක් මුුණ ඊළඟට හයිවිනි මුනිවරු පිරිසු තමයි මුනි මුණී කියන්නේ. මුනිමුණය කිය උත්තමයා ගැන සඳහගන්න කොහොමද මුනිමුුණනි නෝ වොච්චන්ති තතාගතු අරහන්තූ සම්මා සම්බුද්ධ අන මුනිමුණිය කළකන මේ ලෝකයේ සියලු කෙලිස් නසලා ඒ වගේම ගුරූප දේශ රහිතව ස්වයම්භූජ්ඥානයෙන් චතුරාර් සත්‍ය ධර්මය පරිපූර්ණ වසය අවබෝධ කරලා දසබලඥාන විසාාර්ධඥාන සහිතව අනන්තු බුද්ධාන සහිතව සම්බුද්ධත්වයට පත්වන මහෝත්තම පුරුසරත්නය තමයි මුුණ මුණේකැන්නේ ඒ තතාගත අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ. ර තාාතරහන් සම්මා සබදුරයන් වහන්සේලාට තව නමම් පාච්චන හාමුණීකිල මහාමුනිවරු උන්වහන්සලතම බුද්ධශාසනයක් පිහිට වන්නේ. ඒවගේ බුදුරජාණන් වහන්සේලා කියන මහාමුුණුරු පහලුනට පසෙ තමයි ත්‍රීවිද රත්නය පාලවෙන්න බුද්ධරත්නය නම් වූ මහනී රත්නේ ධර්ම රත්නය නම්මූ මහනී රත්නය ශ්‍රාවක සංගරත්නය නම් වූ මහනී රත්නේ ත්‍රවිදරත්නයම පහලයවා ැ පස බුදුරජාණන් වහන්සේලාට පාවිච්ච නම තමයි පච්චයෙක් මුම පච්චේක් මුනිකලකයෙන් අර වෙන්වෙන් වසය අබෞෝධ කලාකෙන අදහස. පංවත්න මුනිවරයෙක් බවට පත්වීමෙන් තමයි ඕනුම කෙනෙක් සසරදුකි නිදහස් වන්නේ මුනිවරයක් බවට පත්වට නම් එයාගේ ජීවිතයේ අනුප්‍රමීම් ප්‍රඥ්ඥාව බොහුකුරායන්ට ඕන ප්‍රඥාව මහකුරායායම ප්‍රතිඵයක් ඇටට තමයි නිකලිස් බවට පත්වවෙන්නේ අපට හොඳට මේ බුද්ධ දේශනා තීලඟට අටවා විස්තරත් බලද්දී අපට තේරනවා මේ හැමෝම එකම ජීවිතයකිදී ප්‍රඥාව මුහකුරය වන්න සමර්ථ වෙන්න. දැම් මේ පසේ බුදුරජන් වහන්ත ලගේ අද අපි විස්තර ඉගෙන ගන්න. එතකොට මේ මේ මනුරු ගොඩක්ම කාස්ව බුද්ධ ශාසනය පැවිදි වෙලා පිළිවෙත් පුරුලා ප්‍රඥාව මුහකුරුව යාපු පිරිස ගොඩක්මඉන්නේ. ඊට කලින් ඉඳ ළම මේ මේ ලෝකී ධර්මයක් සොයාගෙන ගේපු මහෝත්තම පිරිසා අද අපි මේ ඉගෙන ගන්නේ පසේ බුදුරජාණන් වහන්සේලා හා සම්බන්දධෝති වෙන දහතු දහ නමවෙනි දහ නමවෙනි ගාථතාරත්නයට අදාළ විස්තරී මේ පසේ බුදුරජාණන් වහන්සේ බවට පත්තෙන්ට පෙරුම්පිරූ මහෝත්තමයා පහළ වනේ බරණැස් නුවර වු බරණැස්න රජ පවුලේ මෙයා එපදිලා ඔටනු පළම් මහ රජකිෙනෙ බවට පත් වුණා මේ රජරු නිතර් කල්පනා කරේ පොදු ජනයාගේ යාාපත සල්සන ක්‍රමය ගැන. ඒ රජුරු ගොඩා කරුණා මෛතරී යුක්තයි. ඉතින් පුදුම විදිහ ආදරයක් ජනතාව කකිරී තිබ තමන්ගේ දරුවන්ට වගේ රජරු දිවාාත්‍රය මහසුනා මේ ජනයායටටම සිත සුව සල්ුසන්නේ කොහොමද රට සමුුරුදිිමත් කරන්නේ කොහොමද රාට වැස්සියා සුකිිත මුද භාවයට පත් කරන්නේ කොහන්ද රජු ගඩාමහසසි ගත්ත ති රජරු දිනි මහංචර මෛත්‍රියයෙන් කරුණා මුල් කරම්ම කටයුතු කරද. රට වේගෙන් සමෘරදිිමත් වෙල සූකත මුතිත භාවයට පත්වනා. ජනයා ඉතා සැපස ඒ බර්නැස් රාජ්‍ය රත්තුමාගේ කරුණා මෛත්‍ර නිසා ඒරට වැසිය බොහොම සතුටින්. සුකිත මුදිතු වෙලා වාසී කළ මේ රජරුවන්ට කොච්තර මේ ජනතාව ආදරේද කියන්නේ රජතුමා වීජි සංචාරය කරද්දිී ජනයා පාර දෙපැත්ති රැස්් කකා එකුතු වෙලා රජුරුවන්ට මල් ඉහිනවා දෙපැත්තේ දලා ජෛශ්‍රී පාර්තනා කරනවා දීර්ගවස්ස පාර්තනා කරනවා ඉති රජුවන්ට ඒ වගේ ආදරයක් අර ජනතාව තුළු තිබුණ ති දැ මේ කොච්චරජරු රට සුිතු මුතිත කරලා තිබ සමුෘදදිමත් කල තිබ නතාවගේ ආදරයට පාතුරුණ රජජුරුවට පුදුම විදි ආරක්ෂාවක් තමයි ඒ රජේ ඇමති බණ්ලේ විසින් සලසල තිබිච්ච තිබුණේ ආරක්ෂාව සම්බන්ධය කිසි මඩුවක් කරල නෑ ති රජුර මෙච්චර හොඳට රට සමුෘදදිමත් කල ඔටුනු පල්ල මහරජය කට පරසතු රෝදුර මඩලලාවාසකරදදි. රජරුවන් හිත බ බය ඇති ගැනීමින් බොඩක් පඩුනේ ඒ රජුව හිතිේ ගොඩාහ කුලාට සැකේ තිබුණා මට කොයි වෙලාවේ පරසතුර ආක්‍රමණයක් කොයි වෙලාවේ කැරල්ලක් මගේ රාජ්‍යයට මගේ විජිතට ඒ දන්න කළ රජුරුවෝ යම්කිචි බයකින් ඇැති ගැනීමකින් තමයි වාසයකරී තින් දවසක් රජුරු හඋද කලාේ සඳළු තල ඉදි කාපනා කළ මං මේ රාජ්‍ය සමුරුධිමත් කරලා පරසතු රෝදුරු මැඩලා විශාල පවුරු පාදරංවලින් වටවෙච්ච නගරී දුරටු වට්ටාල සහිත මුරාට්ටාල සහිත නගරී විශාල ආරක්ෂාවක් ැටති මගේ හි කිසි බිය ඇති ගැනීම අඩුවක් නෑන් මං හැම්බිලිම් මේ සැකකින් නිවාසී කරන්න ඇැබිලීම් මට මගේ හිතී බය කියන එක දෝම් කාර දෙවන් කියලා රජජුරු කල්පනා කර කාල්පනා කළ රජ්ජුරු හිතුව මේ අනි මට මේ බය ඇති ගැනීම නැතුව ඉන්ඩ ක්‍රමයක් නැද්ද මෙචතර සේනාවක් පිරිවරාගරඉන්නවා මහා බල ඇති චතුරාංගනි සේනාවත්කිල්න නිරන්තරයේ දිවාරාතී මට ආරක්ෂාව දාලා තිබෙන විශාර පාකාර සහිත දුරටු අට්ටාල් සහිත නගරයෙක් මංගන්නේ පරසතුරන්ට ලේසින් ඇතුලෙන්ට පුළුවන්ක මක් නෑ ඔ එහෙම තියෙද්දී මගේ මගේ හිතී බහගීණික දෝම්කාර දෙෙනවාන රජ්ජරුවන්ට මේක නිතර මහා වදයක් වගේ කල්පනාාවන හිති ගේට පස්සේ රජ්ජුරූ ගැ කාපනා කල දක්කව මේ භයක් ඇති ගැනීමක් ලමු දැහැගැනීමක් නැතු ඉන්න්න ට තිරනම් කොච්චර හොඳදක රජුරු කල්පන කරල. දසත් පුරෝයිධ බ්‍රාහ්මණය රාජ පස්ථානයට පැබිනිිච්ච වෙලාවී රජ්ජුරු ඇහවා පුරෝහිත තුබනි අප මෙච්චර සමුෘධමත් රාජ්‍යය කි වාසය කරනවා. අපට විශාල චතුරුවන්ගෙනී සේනාවින්න. මවට නිරන්තරින් දිවාරාත්‍රී ආරක්ෂාවට රාජ පුරෂයන් එහම ේද මගහිතයේ යි ඇති ගැනීම ටගන්නවාඕනි පුරෝේතුම ඇත්තට මේ ලෝක මේ බයත ඇතිගැනීම නැතිව ලොමු ඩැහැගැනීමම් නැතිව මේ බයිනම් ව දෝන්කාරය හිතේ රැව් දෙෙන් නැතුව ඉන්න පිරිස් නැද් මේ ලෝක කිල එතකොට පුරෝවිතතුමා උත්තර දුන්නා රජතුවනි ඔබහන්සේ මේ රටේ මේ විජිතේ ඔට්නු පලන් රජතුමා තයි ම ඔබහන්සිට මේ තයන මේ චතුරංගෙන සේනාවේ ආරක්ෂාව ඔබහන්සේ වටන් නිරන්තරෙන් දිවාරාත්‍රී යොදෝලා තියෙන ආරක්ෂාව මේක රජතුමනි ඔබතුමාට බාහිරෙන් තමයිින් වතයන ඔබතුමා ටික්කරරිින් මේ බිය ඇති ගැනීමක් නැතු ඉ ඉන්නවනං ඉන්නන්නේ මේ බාහිර ආරක්ෂාව තියනක නමුත් රජතුමනි ඔබතුමාගේ භානසික මත්‍රම සාවාන්‍ය මනුස්සේගේ ස්භාවී යුක්තයි මේ ආරක්ෂාව ඔබතුමාට නැතිවිච්ච ගම ඔබතුමා වටායින්න මේ ආරක්ෂක සේනාව ඊළඟට මේ අවිියාවත දරාගඩින රාජ පුරුසිු ාජ ආරාජ ආරක්ෂයන් ඔබතුමා බෑහර වෙච්ච ගම ඔබතුමා සාමාන්‍ය මනුසේගේ චිත්ත සභහාවෙන් යුක්තැකිව. එතකොට ඔබතුමා කරා බය ඇත්තික ලිගෙන එක වලක්කන්නඩ බැකිව. රත්තුමා කාපන කලානවා එහමනම් පුරෝවිතු වනි මේ ලෝකඒ වගේ බාහිර ආරක්ෂාවක් නැති අය නැද්ද බාහිර ආරක්ෂාවක් නැතුව බයි තතිගැින් රජහිතුවාශක කරන පිරිසක් ඇත්තන අපටමි ලෝකින් හොෝ ගන්න නැදකි එතකොට පුරෝවිතතුමා කිවා රජතු වනි ඒ පිරිසක් කිරනවා කිවා ඒ තමයි මේ කැලේ වාසය කරන මහාඔගන්න වඩාන්තරේ වාසයකරන මුගරාජ වූ සිංහ රාජය කිව හ තිබෙද්න අ්‍යන්තර රක්ෂාවක් කිය නවා සිංහයාගේ තියන්නේ බාහිරක්ෂාවක්න මුරුතින අ්‍යන්තර රක්ෂාවක් කියනවා සිංහයාගේ අභ්‍යන්තර ආරක්ෂාව තමයිකවා ඒ සිංහයා ගුහාාවෙන් එළියට ඇවිල්ලා කේසර සොලෝලා ඇඟපත ගසා දමලා ඔලු උඩට ඔස්සලා මහා සිංහනාදය කරනවා කියන්න ඒ මහා සිංහනාදයේ යුගගේ ආරක්ෂාවයකි නවා සිංහයාගේ ගගේ සිංහනාදය කරදිී තුන් එලක් සිංහනාදය කරද්දි ඒ නාදීට බයි වෙලා සියලු වනසතු හිස් ලූලූුවත පලා යනවක දැන් බුදදු දේශනා විතියෙන මේ කේසර සිංහරාජයා ගැන ැ කේසර සිංහ රාජයට තමා ගතාක තරා සම්මා සම්බුදුරජාණන් වහන්සේ උපමා කරන්නේ නැ ඔය කියන කේසර සිංහරජාය සම්බන්ධී විස්තරි හම්බුන දැන් විස්තර බලතයෙන්නවා ඒ කියන කේසර සිංහරජා දැන් ලෝකි දකිින්ට සිංහරාජයාගේ තියෙනවා කියනවා මේ ලක්ෂයක් වටිනා රත්තරං කම්බිලියක් පොරුව වගේ කේසිර කියනවා මේ තනිකරම මේ රත්තරම් පාට හුරු කහ පාට කියනවා ඊළඟ මුළු සරීරීම සුදු පාටැකිෙන කේතර සිංහගේ අනි තව්‍යාව හිසේ පටම් පිට මැදිංාපපු අර ලේනග ඉරිතුුණා වගේ ඉරි තුනක් පිට දිගේ ඇවිල පාද දෙකතුලින් ඇතුළට කරකකි තිවෙනක්ෙන කේසිර සිංහයාගේ කේසිර සිංහයා ලෙනෙෙන් එලියටඇවිල්ලා හ හවස දඩයම් පිසි නික්මේට කලින් සිව් දිසා බල්ල සිංහනාදී කරනවා කියන ඒ සිංහනාදය කරම මුළු වනාන්තරම දෙවනත් වෙනවා ඊලන් වූ ඇගේ මේ මැලිහරිඉඩ සමභූමි ප්‍රවූමට වලල්ල වගේ වේගෙන් කැරකෙන වකෙනවා එතකොට ඒක නිකන් අර ගිනි බෝලයක් කරන්න ෝගගෙන ඔගේ වේකි පේන් බාධ තුරේ කේසිර සිංහගේ ජේ ඊට පස්සේූ සිංහනාද කල්ලා වේගෙන් දිවගේ හිල්ල ඒ සිංහනාදී යුතුදු ගාන ගිල්ල තාජයානකෙන සද්ධ වේගට වඩ වේගිින් මේ දෝගනයනවා ඒ කේසර සිංහරාජය මේ වගේ විස්තරයක් කේසර සිංහරාජය ගැන තියෙනවා ඉතින් අට පුරෝහයුතුමා කියවා රජතු වනි මේ සිංහනාද සිංහයාගේ තිය ආරක්ෂාවය කිය ඟට සිංහයාග තින ශක්තිම අත්්දල ශක්තිමදදල තියෙනව කියෙන ඒ දළ උගේ ආරක්ෂාවය කියනවා ඒළඟට සිංහගේ මහා ජවසාම්පන්න ශරීරය සිංහයාග තියෙන අභ්‍යන්තර ආරක්ෂාවය කිය නවා ඒනිසා තමයි කිය නවා මේ සිංහයා කිසි බිය ඇතිගැනීමක් නැත්තුවන්නේ මේ විස්ත්‍රය ඇවට පස්සේ රජුරු පුදුම විදියට කල්පනා කළ හරි පුදුමයින මේ බී ඇතිිය ඇති ගැනීමක් නැති සිංහ ගේස භාව කියලා රජරුවට ලොකු ආසාාවක් කාව ඊට පස මේ කිසිදේකින් බියක් සැකයත් ඇතිගැනීමක් කම්පාවක් ලොමුුට හැගැනීමක් නැති මේ සිංහ රාජා ග තියෙන නිර්බීත බවමට බලඳ තිරනම් කොච්චර හොද කියලාකාපනා කරලා දවසා රජුරෝ පිටත් වුණා ඇත්තත් ශ්‍රිය පාබල සතුරංගනයේ සේනාව පිරිවරාගෙන මහා වනාන්තරයට රජුරුව පිටත් වුණ රජ්ජුරුව මේ වනාාන්තරේ චතුරංගන සේනාවත්යක යද්දී රජුරු දැක්ක මේ ඇත ගල්තලාවක විශාල සිංහරාජයෙක අවුවතිමින් ගල්තලාවී ඉන්න හාන්සිවෙල තම සිංහ ඉන්න එදකොට රජ්ජුරු ඒක දැකලා සතුරට පත්ත ලකිෙන අන්න ඇමතිවරුුණ අර බලන්න ඉන්නේ මහා දැවන්ත සිංහරජයෙක් නේද අර අවු අපිමඉන්නේ දැන් අපට පුළුවන්ගේ සිංහරජයගේ නිර්භීතු බය ඇතිගැනීම නැති අබිහිත ස්වභාව එහෙනම් අපට දැම් බලන්න පුළුවන් අපි බලමු කියලා රජුලු සේවකෙන් කතා කර සේවකින් වරිල් ලයික්නට ආම් බලාපල් අර පර්වතය මුදරී විශල සිංහරාජයේ කවු අපි මිහන්සු ලයි්න දැන් උඹලා මේහ මහා හඩි බෙර නාදයකර පල්ලාකිළවා නාද කරල්ල හොරනෑ පිපල්ලකිවා සක් පිම පල්ලකිවා තූරේ නාද කරපල්ල මේ වනාන්තරයේ දෙවනත්වටික රජරුවන්ගේ අන ලැබේච්චරය චතුරන්ගෙන සේනාව හිටපු බෙර ගහන මිනිස්සු තම් මැට ගහන්න මිනිස්සු සක් පිබිණ මිස්සු හොරනෑ පිණි මිනිස්සු මහා ගෝසාාවක් එට වඩාන්තරයේ දෙවනත්ව වෙන හඬින් තූරය නාදය කළා එතකට මේ වියට මේ ජයගෝසාාව කරද්දි හයට කිසි ගානක් නෑඒ සද්දී ඊට පස රජරු බුදුමයට පත්වලා කිව සේවකනිී ඔය සද්දේ මදි මේ වනේ දෙදුරුම් කන හඬින් බෙර ගහ පල්ලා තම් ඇට්ටම ගහ පල්ලා සාක් පිම පල්ලා හොර ෑැිමපල්ක් කියලා රජුරු අර පිරිස තවතවත් උරන්දු කළා මේ බෙර සද්දය වැඩි කරන්න ඊට පස්සේ අර පිරිස මොකදකිරරි නේ දෙවනත්ව වෙන සද්ධී මහා හඩින් දැම් බෙර ගහනවා තම් ඇට්ටන් ගානවා ක් පිබිනා රනෑ පිබිණවා මහා දෝම්කාරයක් එකම මුළු වනීම ගිකුන් දෙෙනවා සිංහා දැ නිස්සාත් වෙලා ආගෙන හිටිය මේක නතරන පාටක් නේ අන්තිමිට සිංහයාට මේක මහා වදයක් වුණ වදයක් වෙලා සිංහයාමකොද කළේ ඒමම ගල් පරවතිෙන් නැගිටට නැගිල් ලර්ශය ලක්ෂයක් වටිනාර කම්බිලී පරිවූ කේසරතිය ඕනේ ඒ වගේ කේසරතියෙනවා ක්යක් වට රකම්ිලිය පෙළිුවගෙන කේසර සොලෝල කේසර විසර වුවගෙන උඩාතට ඔලුව හැරවා මහා සිංහනාදයක් කරා මුළ වනාන්තයමු වනාන්තරයම දෙවනත් වුණා දෙවනත් වෙච්ච ගමන් මේ සිංහනාදර කොච්චර චතුරුවන්ගෙන සේනාහිටපුූ ඇත්තුූ අස්සයෝ පාබල සේනාව බැවනාද ගැන්නේ ඇත්තු අස්යෝ හිස් ලූලවාත පලාගිය සේනාාව බහිට ඇැතිගැනට පත් වෙලා බිහිතයට පත් වෙලා දිසා වැටෙන් නැතුව ඉස්ස හැරු ඇතුර හැරු අති දූල පඳුරුවස්සේ හැගුණා රාජරු ඒලා හිටි මංගල හස්තියාගේ පිටි නැගල මංගල හස්තියක් බීතිීයට පත්වල ඔහුන්ඩේ අකුලගෙන බෙටි හලාගන දුවන්ට පටන් ගත්තා වනාන්තරේ දෙවනත් කර දැන් රජුවන් කරගන්න දෙයක් නෑ දැන් මේ ඇත දුණ දනා කිසි වචනයක් මේ ඇත ඇහුම්කන් දෙන්නේ පස්සේ රජරුවමකද කළේ ඇතා දෝගනය අදී ගහක් ැඩින් ඇද යාන්තන් ගහකාත්ත කෙල්ලුුණා ඇතා කැළේ කඩාන්න දිවවා බලට මේ සිංහනාදය කෙනෙ මුණතර හනු බවසම්පන්ණිකක්ද දැම් බුද්ධ දේශනා විතියෙනවා මේ ලෝකී තතාක තරා සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් පහළ වෙලා අනිත්‍යයි මේ ලෝක මේ ඇස අනිත්‍යයයි මේ කන අනිත්‍යයි නාසේ අනිත්‍යයි දිව අනිත්‍යයි මේවත් දුකයි මෙවා තමාගේ වසගේ පවත්තන්න බෑ මේ පංචුපාදානස්කන්දය හුතු ජීවිතය අනිත්‍යයි මේක දුකට අයිති මේ කිසි කෙනෙකේ වසගේ පවත්තන්න බෑකල අනුත්තර ධර්ම චක්‍රය කරද්දිී අර සිංහනාදය වගේගෙනවා. දීර්ගාසතියන බ්‍රහ්මලෝකල බහ්මෝරු බ්‍රහ්ම රාජ්‍යු එලක දීර්ගාවසතියන දිවලෝකල දිව්‍ය රාජූ මේ අනිත්‍යයි දුකයි අනාත්මනයි අනාත්මයකෙන ික්ෂෙන් තු ධර්මචක්‍රය පවර්ශනය කරද්දී බුදුරයන් වහන්සගේ දේශන වහලා බීතියට ඇැති ගැනීමට පත්වෙනවකෙනෝ අනි බවත් අපි මෙච්චර කාලයක් ඉතඟට අපි නිත්‍යයි කියලා අපි සදාකාලිකඇ කියලා අපි මේ උපත සනාත නෑ කියලා අපේ මේ බ්‍රහ්ම ජීවිතය ස්තරයි කියලා අනි මේවා අනිත්‍ය අයිලු මේ අ දුකයිලු මේවා අනාත්මයිලු මේවා වසගේ පවත්තන්න බෑලු මේ තතාක තරා සම්මා සබදුරයන් වහන්සේ මේ බඳූ ධර්මචක්‍රය අප්‍රවර්තන කරන කළ මේ අනිත්‍ය යාහලා ීට පත්වලක් ලාන්ත දාලා වැටෙනෝගෙන බ්‍රහම ෝ පව එතකොට සිංහනාදයට උපමාකරනවා බුදුරජාණන් වහන්සේ නමක්ගේ උතුම් ධර්මචක්‍රය ප්‍රවර්තනය කිරීම සිංහනාදයක් වගේ ඒ සිංහනාදයේ දස දහසක් ලෝකදාාතුළට කැරකිලා යනවා එතකොට තමා දෙවනිස් ලෝකයා බුදුරජන් වහන්සේ නමක්ගේ මේ අනිත්‍ය දුක් අනාත්ම භවන් යුතු ත්‍රිලක්ෂණයෙන් යුතු ආර්ය අෂ්‍රාක වාර්ගයකින් යුතු ධර්මය ශ්‍රවණය කරන එතකොට මේ ඉස්සලාම තැති ගැනීමට කියෙන පත්වෙන් සංවීකට පත්වනෝකින තින් සිංහරාජය මේ විට සිංහනා දෙකරද්දිී මුළු සේනාවම සීසීකට විසර ගිය රජුරුවන්ට කර ගැන දැන රජුරු ගහ කෙල්ලිලා යාන්තම් පණ බේර ගත්ත ඊට පන්සේ අට පුරෝවිත ්‍රහ්මණයකිව යම්වියට දැන්සේනනා විස්ටූලු අතගේයා අට පස්සේ රජරුවන්ගේ හදවත බහින් ගැහෙන්ට පටන්ගත් ඇගෙන් දාඩිය දැන්ම සරිරයේ ලුම් ඩැගැන් වුණ ඊට පස් රජරුවන් දැකරගන්න දන්න රජරු මොත කළි ටික වෙලාවක් ගහෞඩ ඉඳලම් පෝඩ ඇැති ගැීම දුරන් දැන් රජරු බයිම් බයි හහින්සරරි ගහහින් බිට බහිනෝ දැන් රජපුරුසයත්න මැති ඇමතුරුත්න පුරෝවිතත්නය සේනාව තිස් රූුවද දෝල දැන් කිසික නික්න රජර තනි වුණන රජතුමා ගහිම් බැහැලා රජ්ජුරු කල්පනා කළ රෝ තතුමා කියව් කතා ඇත්තමන්දැන් හොඳටම බයි ලාලයින්නේෙ මන් ඇැති රඟගෙන මගේ හදවතු ගැහනවා මට මේ බාහිර ආරක්ෂාවක් එක්කනේ මංම ඉදල තියමි මට බාහි ආරක්ෂාව නැතිවචක මගේ හිති බයිත ඇතිකැනීම් ලුමඩෑ ගැනීමම් මාගේ හටගත්තන කලා ඊට පස්සේ රජුරු හිමින් හිමින් දැන් පාරක්කඔයාගන ඔන්න කැලෙෙන් එලියට එඉන්ඩ රජුරු දැන් පාරුවයෙනවා ජු කාපන කලා දැන් බලන්ඩ මේ බහිරි ආරක්ෂාව කෙනෙක් හරි අස්තිරයකක්න්නේේ මං බාහිර ආරක්ෂාව කැටටේ හිතාගෙන හිටිය හත් සේනාව බාහිර ආරක්ෂාව කට මං හිතානට අස්සු සේනාව රථ සේනාව පාබල සේනාව චතුරන්ගිනි සේනාවමං හිතන්ගටි මට ස්ති රක්ෂාවක් කියලා ඇැබැයි මේ ස්තියි ආරක්ෂා කළ හිතාන් හිටපු එක එක සැනකින් සුනුවිසනු ලගියානේ සිංහ රජයෑ සිංහනාදය කරපු ගමක් මේ බාහි රක්ාව සැක තු ද ගන ඇත්තු ෙි හ ග දීීම. අස්පිය සීීකට දවා නිරිබීද සේනාව දූලා පඳුරුවේ හැංගුණා අන්තිමිට මේ මහා වනාන්තර මාන් තනය වුණා මේ ආරක්ෂා බොහෝම සුළු බොහොතකට තියන එකක්නේ. මේ ආරක්ෂා හරිම අස්තිරිකක් මේ ආ හරියට හරික්මට වෙනස්සු ෑනෙ එකක්නකළ රජුරු විසාහල සංවේකයට පත් වුණා අජුරු දැන් තනීමම කාපනාකට කයනො එතකුට බං කොහොමද මගේ ජීවිතයට අ්‍යන්ත ආරක්ෂාව කදාගණඩය කල්. කොට යද්දී ලස්සන මේ වන අසපුූවක් තිීන කැනකට රජ්ජුරුවූ පැමණුණ එද හිටිය ලස්සන සාන්ත සුරූපෙන් බිය ඇති ගැනීමක් නැතුව ඉන්න ප්‍රසන් වූ ඉදුරැන් ඇති ශ්‍රණයන් වහන්සිටමක් වැඩි ඉන්න වන අසපුයි එත රජර කලබලින් දදාඩි දාගෙන තැති ඇර විනෝදැකළ අරශ්‍රණයන් වහසේ රජුරන් ක තාා කළ පින්න රජතු වනි ලොක බයකට ඇැති ගැනීමට පත්තුලා තියන්න බවක් නම් පේනවාකිව ඔබ හරිම කළබලින් තමයි මේ වටපිට බලබල දෝක නාවකිනවා මහරත්තුමනි මේ බයිෙන්ඩ කිෂී දෙයක් නෑැකිනො කිසිි බයක්ක් ඇතිකරටයක් නෑ ඇති ගැනීමක් ඇතිකරන්න දෙයන්න මේ බලන්න මේ සාහන්තසකුක්කිවා ලස්සට කුටි සැනසුන් හඳලති න ලස්සන මංවාවත්දිහා බලන් මේ සක්මම් මලු දයා බලන්න මේ කිි බයක් ඇති ගැඩීමක් නැති සොඳර අසපකට ඔොබතු මාාවකකි ට නිරවානි ස්වාමීණනි මෙිතර නම් බොහොම සාධ තැනත් තමයි ලස්සන්ට කුටි හද ලතිගෙනවා අලංකාර සක්ම මලුතිනෝ මළුපිත්වං ඇමද ලතිනෝ මිහිරි පැන් බාජන තැන්පත් කලති නො සසිහිල් සුවද හම සුළඟ හමනෝ මෙත ලොකු සාන්ත තැනක් තමයි එවනට අනි ශ්‍රමාණන් වහස බංග බෝහන්සක ගහන්නේ ඔබහන්ස භානක දයක් ඇවන් දැම්පොඩ්ග කර කලින් ට කියන රජතුවනි ඇවුන කියනවා අපි ඉස්සල්ලාම ඇතින් ඇහුනක්කිෙනවා දිගටම බෙරහට බෙරහන් ඇවුුණ ොරන හන් ඇවුණ ක්විය මිට හන් ඇවුුණ ආනෝ එකට ඔවහන්ේටඒ සද්දී විතර දානැවුුණ නෑ රජතුමනි ඊට පස්සේ පොඩි වෙලාවක් ඇදිී වනේ දෙවනත් කරමින් මහා සිංහනා දෙයක් ඇහුුණක් කියෙනවා ඉති ආන රජුරු බුදුමයටට පත්තුල එතකොට ස්වාමීනි වේ දෙවනත් කරමින් ඒ වගේ මහා භයානක සිංහනා දෙයක් ඇතිව මේ ඇහෙත්්දී මේ වනී දෙදුරුම් කද්දී ඔබ හන්දරට ක්සි බයක් ඇැති ගැනීම ලමුරහැගැනීම කාවි නැද්ද නොමේකට එතරට සාන්ත ශ්‍රණයන් වහන්සේ උත්තර දෙනවා පින්වත් රජතු වනි මේ බිය ඇැති ගැනීම කියීන එක අපට නිකං සනීපවිච්ච රෝගයක් වගේකින අපි හි බී හටකරන්නය කින මරණ බය කියනෙ අපට තේරෙන් ඇැතිගක්වෙනවා අපි දන්න ෙන මරණ බයමොකන්දදි කල එ මේ වැඩ ටයේ පසේ බුදුර ජාණන් වහන්සනමක් එත බලන්න මේ මුනිවරුන්ගේ ස්වභාව මේ ලෝකයේ කිසි්සිිම අරමුණකතු උන් වහසලාගේ හිත සැලින්නේ කම්පාවට පත්වෙන්නේ ඒළඟට තැති ගැනීමට පත්වෙන්නේ ඒ මොනිවරු මරණය ජයගත්ත පිරිසක් දැම් බුද්ධ දේශනාව තියෙන පින්වත්න්නේ කෙලිස් සහිත කෙනා මේ ලෝකයේ ජරාමරණ කරා තමාගේ ජීවිතය යද්ද. ජරාමරණ වලින් තමන්ගේ ජීවිත මැඩගෙන යද්දි. මෝනය නැමති මුනිවරෙක් බවට පත්වනෙන ජානයේ නැතික් වෙන සැලෙනවකින. කම්පාවට පත්වෙන ව කියන. ඒන පින්වදි බලන්ට මේ චතුරාර් සත්‍යය අවබෝධයක් එක්ක තම මනුස්තික ජීවිත මේ ආකම්පිත් බව ඇති කරන්න. කියන්නේ චතුරාර සත්‍යය අබෝධයක වනා කියල කියන්නේ ප්‍රශඥාව මුහකුරා ගියා මේ ලෝකයේ දැකපු නැති දුකනම්ම වාර් සත්‍ය දැක්ක අවබෝධ කළ ඒළඟට දුක්ක සමුදය නම්ව වාය සත්්‍ය ැන අවබෝධ ඇති වුණා දුක්ක නිරෝධී දුක්ක නිරෝධගමනය පටිපදාව කෙන මේ චතුරාර්ය සත්‍යය ගැන එයාට යථබෝධ ඥානයේ ඇති වුණද අන්න එතකටතම ඉස්ලාමයාට මුනිවරේ පිළිබඳ ඉස්සල්ලාම ඥානයෙන් ඥාන ඉට පස්සේ ෝනය ජානී චතුරාර සත්‍යාබෝධය පිරිපරිපූර්ණ වෙනකංගේ ඥානයා වඩන්ඩවුන් එතකට බුද් දේශන අඇතින මේ අවෞෝධ නැතිෙක් වෙන තමන්ගේ ජීවිතර ජා මරණය ඉද්දි සෝක වෙනවාකි නො බයිවෙනුවකි න තැතිගන්නවකිනො හඩා වැලපෙනවකි නො සෝක හුල ඇනිල දුක්කි වෙනවාකින එමන බලන්ඩ අපට මේ ආරක්ෂාවකිෙනෙක දැන් අපට කුච්තර අපි ගතුත් මිනිස්සු ආරක්ෂාවට තමයි ෙවල් දුරුවල් හදන් ස්ස මට රක්ෂක් ැකවර්යක් කළ හිතාගන්න සල්ල බ කරන. ිනිස්සු තමන්ට ආරක්ෂාව රැකවරනයක් ක කියළ හිතාගන්න දරුව ලකු මහත් කරන දරුව ඇති දැඩි කරනවා. දරුවන්ට උගන්න හොද රස්සාවල් හොල දෙනවා. මිනිස්සු තමන්ට ආරක්ෂාවක් රැකවරනයක් ළ තන තමන් වට ආරක්ෂාව දාග. ඊළඟට ගේවල් උසට තාප දදිනවා. ගේට්ටු හදන CTV කමර හිකර . ක්ක ිනිස ආරක්සාාවට ළෙතල කරන්න තම වට පිරිසත් තියාගරන්න. පවත්න අපේ ජීවිතර ජරාමරණ අපේ ජීවිතය කරා එද්දී රෝග පීඩ අපේ ජීවිත කරා එද්ද ඊලේ ජීවි අපට අයිති සියලු දේ අහිමි වෙන්ඩ යද්ද මේ කිසිදයකින් අපට එ එබඳු විපතක් කරා යද්දි අර අපි ලඟාකරගත්ත කිසිදයකින් අපේ හි අභ්‍යන්තරී හට ගන්න අසර නොකම අභ්‍යන්ත්‍ර හටගන්නා සෝකයේ අ්‍යන්තර ඇති වන්න බය ඇතිකෙනින් දුරන්න බෑ එම බුදුරජාණන් වහන්සේ නමගගේ ධර්මින් විතරමයි මේක කරන්න පුළුව ඒ එහමනම් ප්‍රඥාවෙන් කරන අත්භූත හස්ක මක්කය එක යංකිසි කෙනෙක්ගේ ජීවිතය ප්‍රඥාව පිරි ගියාද ආගෙතකොට එයාට මරණය කියන්නේ සනීපවෙච්ච ලෙඩක්කිනවා කියන බහරජතු වනි මර බය කියන අපට නොතේරෙන දෙය කිය න අප පිදන්න ය කිය නමකක්ද මරණ බයක කියන බලන මරණය ජයගත් උතුන්ගේස භාවය රජතුමනි බියත ඇති ගැනම් සෝකයේ කම්පා වැලපීම අපේ ජීවිතයට සම්බන්ධයක් නැකකින කට රජරු බදුම පත්වලන එතකුට ්‍රණයන් වහන්සේ මේ බිය ඇැතිගැනීම් රහිතු වාචය කරන්නේ සිංහයන් විතරන්න මේ බියරත් බිය ඇැතිගැනී රහිතු වාශය කරන්න මනුස්සරත්නය නුත්තින් වන්දමේ ලෝකෙ කිලා වශයේ රජතුවනි අපි අයිතිවෙන්නේ බිය ඇතිගැනී නැති ලෝකට යකිවා මේ බලන් රත්තුමෙන කියලා ශ්‍රමණයන් වහන්සේලා ගොඩා ප නොම බල කුට ්‍රණයන් වන්සේ. මේ ශ්‍රමණන්ත ොක්කෝමරණය නම් වූ භයාානක රෝග සනීපවෙච්චි පිරිසක්කිිවක්. මරන් දුක හඳුරුන් නැති පිරිසක්කිව මේ මොනිවරුන්ට කිසි කෙනෙකුට හිතේ බයක් ඇැතිගැනීම සෝකයක් ලොමුට හැගැනීම කටගන්නයැකිවා. මේ මොනිවුරු වාසය කරන්නේ මහා ගල්ලෙවල වාසයකන ගිරි ගහාාවල වාසයකන්න සිංහ රාජවාගේ කිවා. සිංහ රාජයි මේ මොනුරී අතර තියෙන වෙනස තමයිකිවා සිංහ රජත් දේ ැතිගැනීම රයිතැකිවා. මේ මනිරු ල තගන මොල යිතායිකික්. ඇබ සිංහරාජයගේ හිතී කෙලෙස් තීරනකිව මේ මුනිවරුන් හිතී කිසිම් කෙලෙසියක් නැකිව. කිසිම අරබෝුණකට මේ මනිවරුන් හිතති රාගයක් උපත් දන්නට බැෑකිව. කිසිම අරුණකට මේ මනිරුන් හිතති දේයක් උපත්දන්න බැකිව. මේ ලක කිසිම අරුණුට මේ මනිරුන්ගේ හිත මහයක් උපත්දන්න බැකිව. යත් ඇතිගෙනනීම කඋපත්දන්න බැකික්. ඊලන්ට කම්පාව කපත් දට බෑකිව. මේ මනිවරු කියයන්නේ ලෝක ගතර වෙච්ච පිරිසක්කි. ම රජරුවන්ට හර සතුටක් ඇතිවුණ අනේ මේ මනියුරු කියනෙ කිසි බයක් ඇතිගැනීම කම්පාවක් නැති ලෝකයේ ජයග තුම පිරිසක්නේ. අනේ මං පතාග හිටි මේ වගේ ජීවිතය මං ගොට්නු පලන් මහා රාජයකැටිට ආනු බව සම්පන්නු රාජ මාලිගව ඉද්දී. විශාල පවුරු පදනංගොලි යුතු ආරක්ෂත නගරයකි සිටිද්දී. මවට රාජ්‍ය ආරක්ෂවට පිරිසක් ුදවාති බිද්ධී චතුරගනී සේනාව සිටි්දත් ම බයි ඇති ගැනීම වාසය කළ. කිසිවක් නැව මේ මනි රු යි ති ගනීම රහිතු වාසකරනොනක රජු ලකු ආසාාවක්කාව අනි මට මේ බී ඇති ගැනීමම් රහිත බව මේ කේම බවට පත්වෙන් දැත්තා මේ නිර්බිහිත බවට පත්වෙන් දැත්තා බේ ඇති ගැනීම නැතුව වාසේ කර ැත්තංගල රජරවොට ආසාාවක්කාව රජරවලම් කාපන කළ මංම මේ සියලු රජකම් මං අතාරනවාමට වැඩන් නෑ මේවා බිය ඇැති ගැනීමම් සහිත සෝකයේ සහිත ලොමමු දැ ගැනීම් සහිත මේ රජැපේ මට වැඩ ෑයක ලොකු අසනීපයක් වගේක්ව මට ඕන දැන්ගේ බිය ඇැති ැඩීමම් බී ඇතිගැනීම නම්මු මරණ බය නම්මු සෝකය නම් ව රෝගී සනීට කරගන්න මට ආසයි කළ රජුරු හෙම මේ ක්‍රමණයන් වහන්සලාගේ වන්න ආසපුය නතරුණ උන්වහන්සේ එතනම පැවිදි වුණා පැවිදි වෙලා හොඳට නෝනම් විමසන්න පටන් ගත්තා මේ බී ඇැතිගැනීමම් බරහිතෝ වහන්සේ කරන්න පුළුවන් වෙන්නේ කොහොමද කියලා එතක රජවර ටිකෙන්ටි තේරුම්ගියා ආසාව මමේ මාගේ කියලා යමක් වැළඳ ගත්තාද එහෙම වැළඳගතු දෙයක් තියෙන තා බයතියෙනවා මොකද වැළඳගත්තුදේ මම මගේ මගේ ආත්මය මගේ කැමැත්ත පරිදි පවත්ව්ඩ පුළුවන්ය කියලා යම තෘෂ්නාවෙන් වැළඳ ගත්තා දේ වැළඳ ගත්තුදේ නැසී වෙනැසියද්දී ඒකට අනතුරුව එද්ද ඒකට විපත් පැමිණෙද්දී තමයි මේ බයිතති ගනි ටගනිික රජරුවන්ගේ හොඳුවයට ප්‍රඥාව ටිකටික මෝරයින් ගත් මේ රජරු උතුන් ශ්‍රණයන් වන්ස නමම් බවට පත්වල සියවල සමාධී ප්‍ර්ඥා වඩාගන අද ක්‍රමාක්ක්‍රමය ක්‍රම ක්‍රමෙන් රජරුව ගිත මතික දර්සන වෙන්ඩ ගත්ත. ඉටස රජුරු කාපනා කළ මේ තෘෂ්ණාවෙන් ගත්තු මමත්තයෙන් ගත්ත කිසිම දෙයක් නැත්ත. මම මගේ කියලා මේ ඇස පිළිබඳු මංමගේ කියලා ගත්තේ නැත්ත. ආස්වාදයෙන් මංමගේ කියල අල්ලා ගත්තේ නැත්ත මේ ස ැසිද කි බය ඇතිකකි කටගන්න. ඟට මේ කන මේ නාසේ මේ දිව සරීරි ඒවිතරන්න මේ මේ මනුස පවා මම කියලා ගත්ත නැත්තා මේක මගේ කියලා ගත්තේ නැත්තා මේක මගේ වසගේ පවත්තන්නට පුළුවන් කියලා ගත්තේ නැත්ත මේවාන්න ැසීවැනසිී යන දවල්න්නේ ති කලන්න ගත්තේ නැත්ත එතුක මේ තෘෂනාව නැතිරන්නේ බයි ඇතිකැනීම ඇතිවින්නන ල රජුරු කාපනනා කරලා හොදට නඩින් බිම සදීම සදධී රජිරුවන්ගේ හිත සම්පූර්ණිම සීල සමාධි ප්‍රඥාව යුතු ආර්ය අෂ්ටායක මාරගගේ වෙල්ල නිකලිස් බනිවර බවට සැකින් පත් වනා. උතුම් පසේ බුදුරජාණන් වහන්සනම බවට පත්වනා. උතුම් ඒ පසේ බුදුරජාණන් වහන්සේලා බිහිුණාට පස්ස උන්වහන්සලා මේ එකතුන විශේෂ තැනක් හිමාල පරවති තියනවා. ඒ තමයි හිමාල පරුවති මේ ගන්ධමාන පරුවති නන්ද මූලක කියන ස්ථානයේ මංජසක තිල රුක්ෂයඇත්තියෙනවා පසලොස්සක පොවදවසට සියලු පසබුදුර යන්වහන්සලා ඒ නන්ද මූල පරවති මංජෝසක කිය රක්ෂයමුලට උන්වහන්සරලා රැස්සෙනවා හරි ආශචාරය සිදන අලුතින් පස බුදුරයන්වන්සම පහළ වෙද්ද ලස්සන රන් මලක් ඒ මංජෝසක රුක්ෂි පහල් වෙනවා. ඉතින් එතනද උන්වහන්සලා සියලු දෙනාම එකතු වෙලා සමාපති සුවේ වැඩිඳලා ඒ පසලොස්ක පොවිදවස උන්වහන්සලාගේ මේ ජීවිත අවබෝධය ලබපු හැටි වහන්සලා හිත නිකලිස් වෙච්චඇට ගෙන කතා බස් කරනවා සාමාන්‍ය පස්ස බුදුරෑන් වහන්සලා සියරුදනම් එක ආකාරයකින් නෙමේ ජීවිතබෝධය කර තමන්ගේ නුවන මෙහවන්ඩ ප්‍රවේශල තියන නාන අරමුණු වැරගෙන දැ මේ රජතුමාට නිකලෙස්වෙන්ඩ උපකාරකර මේ බය ඇතිගැනීමම් ්‍රහිත ජීවිතයකට තිෙන ආසාාව දැන් එතුමා මේ කැලේ වඩාන්තරී මහා චතුරංගෙනී සේනාව සමඟ ගියාට පස්ස ඇති ගැනම් රහිත සිංහ රජය දැක් හැබයි බිය තැතිගැනම් රහිත සිංහරජය නාද කරද්දි බිය තැතිගැනීම් සහිත සියලු දෙනාව ත බයියට පත්වෙලලා ඇති ගැනීමට පත්වලා ලුබුට හැගැීමට පත්වලලා ඇතිගෙන පලාගියා අ ඒක තම රජරුවන්ට නිමිත්ත වුණේ මේ ජීවිතබෝධය කරා තමාව මෙහෙ වන්ඩ ති ඊට පස්සේ රජුරුඒ උස්සේම කල්පනා කලා නිකලිස් බවට පත් වුණා ඒ නිලස් බවට පත්ව චාකාරය කැන පස බුදුරයන් වහන්සේලා වීම සද්ධ සලේ තම මන්හසල අවබෝධය ලබා පවාකාර හරි ලස්සට ගාතාරත්නයකි දේශනා කරනවා. දැ මේ පසබුදුර යන් වහන්සේ පහළ වනාට පස්ස පසි බුද්ධතයට පත්වනට පස්සේ දා පසු ුස්සක පෝග දවස අනිත් පසසි බුදුරයන් වහන්සේ ලස්සට උන්වහන්සේගේ අවෝධය ලැබුයි කොහමතිකල අනි පස බුරයන් වහස ලෙවවා හරි ලස්සන ගාතාවකින් මේ පස බුදුර යන් වහන්සේ උත්තරදෙනවා සීහෝ යතා දාට බලි පසයිය රාජා මිගානන් අභිභූයචාරි. ඒයන මේ තියුණු දළබල තියෙන මුරුග රාජූ සිංහයා තමන්ගේ සියලු සවිසක්තින් වනාන්ත්‍රීෙන් සියලු සතු මැඩගෙන බිය රහිතු චැතිගැනීින් රහිතව වවාසේ කරනවකිනවා. ආං ඒ වගේකි නො සේවේත පන්තාන සේනාසනානී ඒකෝ චරයකක්්ග විසාාන කප්පු. ආන් ඒ වගේ දුර ඇත් උද කලා සෙනසුන් වල කිසි බය ඇති ගැනීමක් නැතිව බයි සැතිගැනීමම් රහිතව ලොමුඩහැගැනීීම රහිතව මන් දැන් මේ මහා වඩාන්තරේ ගිරි ගුහාක වාසය කරන සිංහ රාජයෙක් වගේ ඒළඟට තනි අගකින් යුතු කංග කඟවේනෙක් වගේ කියෙන මන් දැන් වාසය කරන්න කෙනු එතට පතිබුදුරයන් වහන්සේ තමන් වහන්සේගේ මේ අවබෝධය ලබාගත්තු පිළිවල ඉවිදිරි ලස්සන්ට ගාථාවකින් දේශනා කළා එතතු බලන්ට පින්වත්න මේ මුනිවර ගැන මේ ගෙරකණ්ඩ ලැබන්නේ දුර්ලපු බුද්ධ ශාසනයක් අපට මුණගැහහිම නිසාමයි දැන් මේ මනියවරුම් පිළිවඳ මේ ආස්චාරමත් ස්තර අපගේ තුල්ලොවත් දිනු සාතුන් වහන්සේ දේශනා නොකරන්නට අපට කිසිමාආකාරය මේ වගේ මනිවරු පිළිුවඳ ගෙනකඩ ලබින්නේ. එතොට මේ පච්චේක මුණනියකන්නේ පස බුදුරයන් වහන්ස ල කියන්නේ තුත්තම මහොත්තු මනියවරු පිරිසා මේ මනිියර පිරිසර නිරන්තරයෙන් වදනාමාන්‍ය කරන්න ෞරු සත්කාර සම්බාධ දක්වන්නන්නේ මේ මුනුවර පුදන්න කෙලා බුදුරයන් වහසේ දේශනා කළ තිනවා. ඒ මනිවරුම් පිදීම මහනය පින කත්පත් කරදනවා. ගොඩා බුද්ධ දේශනාවල රහතන් වහන්සේගේ විස්තර සදාහ වුණ විශේෂ අටුවාකාතාවල තියවා පසේ බුදුරජාණන් වහන්සේලා ටුපස්ථාන කරලා පසේ බුදුරජන් වහන්සේලාට පිින්්ඩ පාතයේ පූජා කරලා ඊළඟට සිවුරු පූජා කරලා මල් පූජා කරලා ඒ වගේම කුටිසෙනසුම් හදලා දීලා ගෞතතුම් බුද්හසනය බහෝ ශ්‍රාවකය අරහත්වයට පත් වනා කලින් ජීවිතුල් රැස්කරපු පිණේ. ඉතින්ගේ පසේබුදුරයන් වහන්සේලා පිදීමේ වටිනාක මේකයි. දැම් මේ පසේබුදුරයන් වහන්සේලා සම්බන්ධෙන් අපි මේ ධර්ම දේශනා මාලාවී මේ කතාහා කිරෙන්නේ ඒ පසබුදුරයන් වහන්සේ අෞදසසා චිත්තත් ප්‍රසාධ පුතුවා ගැනින් පිණසයි. ඉතින් ඒවිදිර චිත්තත් ප්‍රසාධී උපුතුවා ගත්තර පස්සේ පසේ බුදුරජණන් වහන්සලා කිරරි සිත පහන්කර යංකිච කෙනෙක් වන්දනාකර. පස බදුරයන්හසලා අරමුණ කරගන උන්වහන්සලාට මල් පූජාකළු පසේ බුදුරයන් වහන්සලා අරමුණු කරන් ගිලම්න්ස පූජාකරත් ඒළඟට පසේ බුදුරයන් වහන්සේලා අරමුණු කරං දජපතාක පූජාකරොත් ඒවා පවා පින්වත්න මේ කාලේ අපට පින් ඩැස් කරගන්න දුර්ල බවස්ථාවක්. ඉති මේ පසේ බුදුර යන් වහන්සේලාගේ විශ්ත රහලා අපි තේරුම් ගණ්ඩෝන අපටත් මේ කවදාහරෙන් අපි සංසාර ගමන පින්වත්න අවසංකරන්න තියෙන්නේ මනිවරේෙක් බවට පත්වෙන මෝනේය පතිය ගමන් කරලා මෝනේය පත කියන්නේ යංකිසිකෙනෙක් මනිවරේ බවට පත්වන උතු මාර්ගයට මෝනය පද කියලා කියන්නේ ආරි අස්්ටාංක මාර්ගයේ ත්‍රාරි අෂ්ටාංග මාර්ගයේ අපේ ජීවිතය මේ සීල සමාධී ප්‍රඥාව තුළි ක්‍රමක් කරමින් මේ සදධර්ම ස්්‍රෝණය කරලා කල්්‍යයානමිත්‍ර ඇසුර යෙදිලා දම්මානු දම්ම පටපදා පුරුදු කරලා අපි මේ ජීවිතය ගුණ ධර්ම පුරාගෙන පුරාගෙනය අදී ජීවිත තනුක්‍රමේ මුනිවරයෙක් බවට පත්වන්ඩ අපි නොදැනීම සකස් වෙනවා ඒ මරීීම කොහොමද සිද්ධවෙන්න කළ අපට එක පාට තේරුම් ගණ්ඩමාරු එක කොච්චර කාලයක්ක ඇදි කළලා අපි දන්නේන්නේ මත අපට කරන්න තියන්නේ මේ මුනිවරයක් බවට පත්වෙන මෝන පත හික්ම නේකයිඒ මෝන පති කළ කියන්නේ සීල සමාධි ප්‍රඥාවලින්ගුතු ආර්ය අෂස්්‍රාගක මාර්ගයයි එතින් ඒ ආරි අෂස්ට්‍රාංක මාර්ගයේ බුදුරජාණන් වහන්සේතා පැදිලිව දේශනා කළ තියෙන ඒ ආර්ස්්‍රාංග මාර්ගයේ නැවත නැවත ප්‍රගුණ කරලා කල්්‍ය යානමිත ඇස්යේ වාසය කරලා ගුණධර්ම පුරාගන අපට මේ බුද්ධ සාාසනය ගෞතම සාහසනය තුළ පිළිවවෙත් පුරාගණ යන් අපි උත්සාහ ගත්ත උපෙන් වත්න කවදාවත් අපට ගන්න බහන්සි අපතේ යන්න ඒ කාන්තයෙන් අපට ඒ අපේ මුනිමාර්ගෙයට උපකාර වෙන. ඉතින් ඒ විදිර ධර්මය පුරදුකරගන ගියොත් අපටත් කවදහරි මුනිවරයෙක්වීමේ වාසනාව උදාවීම ඉඩකට තියෙන අපි සෑම්සිලු දෙනාටද ඒ පච්චේක් මොනි නම්වෝ පසේ බුදුරයන් වහන්සල්ලා යං ුතු මොනිමාවත ගවන් කරද ආය අස්ටාංග මාර්ගය නම්මේ මොනිමාවතය ගබන්කොට සියලු කෙලෙස් දුරකොට ලබන අමාමහනි වන සාක්ෂසාත්කිරීම පිණසම මේ උතුන් ධර්මස්්‍රවනේද. ඒතු උපකාර වේවාසාධ සාදුසා. ඒ මහෝොත්තම උත්තම පසේ බුදුරජාණන් වහන්සේලාටද අපගේ උදාර නමස්කාරය වේවා සාදු සාධ සියලු දෙනාට තිරුවන් සරණයි නමෝ බුද්ධ. මෙවැනි පටිනා ධර්මතේශ අශ්‍රවනය කිරීමට ශ්‍රත්තා ටලි YouTubeුයෝ චැනලයේ සබස්ක්‍රයි් කරන්න.